චුටි මාත්‍යා අද බොඩි තුනක්ම ආවා එකක් නම් මං ඉවර කරා තව බොඩි දෙකක් තියෙනවා ඒ බොඩි දෙකේ කට්ටිය තමයි අර එළියේ ඉන්නේ මහත්තයා මම මේ ගෙදර යන්න කියලා පොඩි හදිස්සියක් කළා මම ලොකු මහත්තයාට නම් කිව්වා මේ අමෙග්ග මහත්තයාගෙන් එන්න හරි සුදු මන් දැම් මල් ශාලාවටාව ගොඩියක් ගන්න දවටයක් කලා පස්සේ කෝල්ලයක් දෙන්න හරි පුදුසරණයි මාත්‍යා පොඩ්ඩක් ඉන්න කියන් මාත්‍යා අයිය මං අර බාර දුන්න බොඩියක කොයි බොඩියකද මාත්‍යා අර ජෑනු කෙනෙක් ගෙනා පොඩි එක නේද? ඔවයි. ආ මහත්තයා එක නම් ටිකක් පරක්කු වෙයි. තව පැය හතරක් ගතේ මහත්තයා. ඒ මොණි කෑන සුට්ටක්වත් තියන්න එපායි. එයාට ලස්සන නම් දන්න. ඊට පස්සේ වෙන්න ඕන ටික මං ඔයාලට කියන්නම්. Ha ha ha.
නිලු අවුරුදු පහක් ගියා දන්නවත් නැහෙනි. කාලේ කියන්නේ තරි අමුතු දෙයක් නේද? තාතර දැන් ඉස්සර වගේ මාන්සියෙන් බෑ. දැන් නම් අපි මේ ගැන ගෙවලට කියමු නේද? අපි කොහොමත් තාතන බල්ල තියෙන්නේ. බය වෙන්න එපා. ඉස්සරහට අපිට මීට වඩා සතුටින් ඉන්න පුළුවන්. ඒ ඔක්කොටම වඩා සතුටු ඔයා වගේ කෙනෙක් මට මෙච්චරටම ආදරය කරපු එක ගැන. ඔයාම ඇමරිකන්ව නේද? මැනික නෑ පවන්. ඒක නෙමෙයි. ඒ අදාදිසි මට එන්න කිව්වේ. නිලු ඔයා වෙනද වගේ නෙමෙයි. ඔයා මොකක් හරි ප්‍රශ්නයකද? මේක මං හොඳට හිතලා ගත්ත තීරණයක්. ඒක තවත් මගේ හිතේ හිර කරගෙන ඉන්න මගේ හිත ගලක් නෙවෙයි. සරණයි පවත් ඔයාගේ රස්සාව තත්වය හොදරේ ගෙන ඇගේම වටිනාකම කාටවත් තේරෙන්න. අපේ ගෙදනින් කොහොමත් මේකන කැමතින. I'm not going to go.
එන්න තමා වෙන්න. වෙල්ලති පරිස්සමෙන් ඉන්න. මට හිතෙන විදියට මනුස්සෙක් කඩා වැටෙන්න උප්පරම බිමට වැටෙන්න තප්පර ගානක් හොඳට උනේදී අදත් ඒ වගේ දවසක් ඩහුමි තියෙන ලොකුම මිනි පෙට්ටි සාප්පුවේ අයිතිකාරය වුණ මට අයියයි කියලා හිතු මගේ පිරිමි හිත ගැහෙන ගානට වැටුණු ඔයා නිසාමනික එම්බම් කරන්න අරන්නාව පොඩ්ඩක දිහා බැලුවම පපුුව පිච්චිලාගේ අවුරුදු ගාන අනටත් වඩා ආදරය කරපු ඔයාගේ විතන ඇඟ දැක්කම් ඔයාගේ මහත්ය කිව්වේ කැඩල් බහල අස්සනට ඔයා හදල දෙන්න කියන කොහොමද මම මේ අත්වලින් ඔයා ගෑන කපන්නේ මට පුළුවන් ආදරි මහ ගොඩක් එක්කලා ඔයා දන්න මගේ ඔනු මාදරි නල්ල තියන්න විතරයි න්න බෑමනික සුප ගමන් කියලා මමනකම් පරිස මගේම වෙලා එපදන්නේ නගාත්ම